ආයුබෝවන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අමාත්‍යවරයෙකු සහ ප්‍රකට රංගන ශිල්පියෙකු වන රංජන් රාමනායක රංජන්ට ජනාධිපති සමාව ලබා දීමට අදාළ ලියකියවිලිවලට රංජන් රාමනායක අත්සන් කළ බවත් ඊට අදාළ අධිකරණ අමාත්‍යාංශයේ ක්‍රියාවලීන් මේ වන විට සිද්ධ වෙමින් තිබෙන බවත් ඊටම නොදුරේදීම රංජන් රාමනායකට ජනාධිපති සමාව හිමි වන බවත් මේ වන විට කරලියේ කතා බහේ තිබෙනවා මේ බව ජනාධිපතිවරයාගේ පාර්ශවේනුත් එක්තරා වේලාවක කියවෙනවා ඊට පස්සේ රංජන් රාමනායකගේ සමීපතම මිත්‍රයින් දෙදෙනා හැටියට පෙනී සිටින මනුෂ්‍ය නානායක්කාර සහ හරින් ෆර්නැන්ඩෝ කියන අමාත්‍යවරුනුත් මේ බව ප්‍රකාශ කරනවා අපිට මතකයි අධිකරණ විෂය බාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂත් එක් අවස්ථාවකදී ට්විටර් පණිවිඩයක් සහ Facebook සටහනක් තබා තිබුණා රංජන් රාමනායකට සමාව ලබා දෙන බව ඒ අනුව රජයේ විවිධ අංශ මේවන විට සහතික කර තිබෙනවා රංජන් රාමනායකට සමාව දීමට අවශ්‍ය කරන ක්‍රියාවලිය ප්‍රොසෙස් එක මේවන විට කරමින් ඉන්න බව සහ රංජන් රාමනායක පාර්ශවයත් කැමැත්ත පළ කර තිබෙනවා ඕනෑම කොන්දේසියක් යටතේ බන්ධනාගාර සිර දඬුවම අවසන් කිරීමට අදාළ එකඟතාවයකට එළඹෙන්න ඒක සමාව අයදීමක් සමාව ගැනීමක් සිට ඕනෑම කොන්දේසියකට එකඟ වෙන්නට එම පාර්ශවයේ එකඟ වී තිබෙන බවක් තමයි දක්නට තිබෙන කාරණාව. මේකේ අපි කාරණා කීපයක් ලැහා ගත යුතුව තිබෙනවා. රංජන් රාමනායකට නිදහස ලබා දෙන්න ඔයතරම් දීර්ඝ ප්‍රොසෙස් එකක් තියෙනවද? එහෙම නැත්නම් රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමේ අවශ්‍යතාවක් තිබෙනවා නම් එම අවශ්‍යතාව ජනාධිපතිවරයාට උද්ගත වුවහොත් ඕනෑම අවස්ථාවක කොන්දේසි විරහිතව ජනාධිපති සමාව රංජන් රාමනායකට ලබා දෙන්න පුළුවන්ද ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් තිබෙන මූලික නීතිය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ජනාධිපති සමාව ප්‍රධානය කිරීමට අදාළ ව්‍යවස්ථාව නිර්ණායකයන් මෙහිදී එක වරදකට චෝදනා ලැබ බන්ධනාගාර ගතව සිටින්න පුද්ගලයෙකුට හැර අනිත් ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ජනාධිපති සමාව ප්‍රධානය කිරීමේ හැකියාවක් තිබෙනවා. කවුද ඒ කොන්දේසි තියන ජනාධිපති සමාව ලබා දීමේදී එම කොන්දේසි අනුගමනය කළ යුතු පාර්ශවය මරණ දඬනය නියම වෙලා එල්ලුම් ගහට නියම වෙලා ඉන්න පුද්ගලයින්ට ජනාධිපති සමාව ලබා දීමේදී ජනාධිපතිවරයාගේ අභිමතය පාවිච්චි කරන්න ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. ජනාධිපති ඒ සඳහා ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුව තිබෙනවා. ඒ ක්‍රමවේදය තමයි පළමුව අදාළ නඩුව විභාග කළ විනිශ්චයකාරවරුන්ගෙන් වාර්තාවක් කැඳවා ගත යුතුයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ගත යුතුයි. ඒ වගේම නීතිපතිවරයාගේ වාර්තාවක් කැඳවා ගත යුතුයි. මෙම වාර්තා තුන වගේම අධිකරණ විෂය භාර අමාත්‍යවරයා විසින් ලබා දෙන වාර්තාව ඉතාම වැදගත් ලියවිල්ලක්. මේ සියලු වාර්තා අවසානාත්මකව සලකා බැලීමෙන් පස්සේ ජනාධිපතිවරයාට බැලූ බැල්මට සන්තෘප්ත වීමේ හැකියාවක් තිබෙනවා නම් බැලූ බැල්මට සතුටු වෙන්න පුළුවන් නම් එම වාර්තා ටික කියවලා මේ මිනිහට ජනාධිපති සමාව දුන්නට කමක් නැහැ කියලා අන්න එතනදී එකී කොන්දේසි වලට යටත්ව එම වාර්තා ලබාගත යුතුයි එම වාර්තා මගින් මේ ජනාධිපති සමාව සාධාරණීකරණය කර හෝ එහෙම නැත්නම් දුන්නට කමක් නැහැ කියලා ලියලා තියෙනවා නම් ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා ජනාධිපති සමාව ප්‍රධානය කරන්නට. උදාහරණය ආර් දුමින්ද සිල්වා. දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති පළවා හරිනු ලැබූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමාව ලබා දෙන්නේ මේ නිසි ක්‍රමවේදය අනුගමනය නොකොට. දුමින්ද එල්ලුම්ගහට නියම වෙලා ඉන්නකොට නිසි ක්‍රමවේදය අනුගමනය නොකොට සාමාන්‍ය සිරකරුවෙකුට ජනාධිපති සමාව ලබා දෙන ක්‍රමය අනුගමනය කරමින් දුමින්ද සිල්වාට සමාව දුන්නා. ඊට පස්සේ මේ ජනාධිපති සමාව අධිකරණය හමුවේ අභියෝගයට ලක් වුණාට පස්සේ දුමින්ද සිල්වාව නැවත වතාවක් අත්අඩංගුවට අරගෙන බන්ධනාගාරගත කරනවා. මම ඔබට කිව්වා සාමාන්‍ය පුද්ගලයෙකුට ජනාධිපති සමාව ලබා දෙන විදිහට එහෙම නැත්නම් සාමාන්‍ය හිරකාරයෙකුට ජනාධිපති සමාව ලබා දෙන ක්‍රමවේදයට කියලා. මොකක්ද ඒ ක්‍රමවේදය? ඒ ක්‍රමවේදය පිළිබඳව සමාජෙ හුඟක් විවාද තිබෙනවා. ඒක එහෙම ජනාධිපතිට හිතිච්ච පළියට ඕන මිනිහෙකුට දෙන්න බෑ කියලා. නමුත් සිරගතව සිටින පුද්ගලයා ඍජුව ජනාධිපතිවරයාගෙන් සමාව අයදීමක් සිද්ධ කරොත් ජනාධිපතිවරයාට ඕන්නම් මොකක් හෝ ක්‍රමවේදයක් අනුගමනය කරලා ඒකේ පුද්ගලයාට ජනාධිපති සමාව ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් හුදෙක් අර සමාව අයදීමේ ලිපිය අත්සන් කරලා ජනාධිපතිවරයාට එවූ පමණින්ම ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා සමාව දෙන්න. ඒ තබා
එකී පුද්ගලයා සමාව අයදීමේ ලියවිල්ලක් ජනාධිපතිවරයාට නොමුණුක්ලා වුණත් ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා තමන් ස්වේච්ඡාවෙන් හිදලා අනේ පව්වේ මිනිස්සු මේ මිනිසුන්ට සමාව දෙන්න ඕනි කියලා නිදහස ලබා දීලා සමාව ලබා දෙන්න. උදාහරණයක් ගලගොඩත්තේ ඥානසාරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමාව ලබා දීම. ගලගොඩත්තේ ඥානසාර සහ ඔහුගේ පවුලේ අය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් සමාව අයදුවාට පසුව ගලගොඩත්තේ ඥානසාරට ඒ ඓතිහාසික වරද සිද්ධ කරමින් මෛත්‍රීපාල සිරිසේන සමාව ලබා දුන්නා. රංජන් රාමනායක අයිති වෙන්නේ මේ කොන්දේසි වලට යටත් නොවි ජනාධිපතිවරයාට සමාව ලබා දෙන්න පුළුවන් කැටගරි එකට. වරද අධිකරණයට අපහාස කිරීම දඬුවම මරණ දඬනය නෙවෙයි. සිරගත කිරීමක්. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අර අභිමතය කියන එක පාවිච්චි නොකර අභිමතානුසාරී බලය භාවිත නොකොට දැන් මිනිමරුවෙකුට නිදහස ලබා දෙන ක්‍රමවේදයට සමාන හෝ ඊට ආසන්න ක්‍රමවේදයක් රංජන් රාමනායක සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින බවක් දක්නට තිබෙනවා. පළමුව රංජන් සමාව අයද සිටීමේ අනේ සර් මට ජනාධිපති සමාව දෙන්න කියන පණිවිඩය සහිත ලිඛිත ඉල්ලීම රංජන් රාමනායක රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ යුතුයි. ඊට පස්සේ රනිල් මේ සම්බන්ධයෙන් අධිකරණයේ මතය විමසනවා. අධිකරණ ඇමතිවරයාගේ මතය විමසනවා. නීතිපති දෙපාර්තමේන්තුවේත් මතය විමසනවා මම දන්න විදිහට. සහ යහපත් කල් ක්‍රියාව සම්බන්ධයෙන් වන තක්සේරුව ලබා ගැනීම පිණිස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මතය විමසනවා. මේ කිසිවක් විමසීමේ අවශ්‍යතාවයක් නැහැ රංජන්ට ඇත්තටම සමාව දෙන්න. නමුත් යම් ශිෂ්ට ක්‍රමයක් මොකද අරගලයේ මැද්දෙත් මේ දේශපාලන ප්‍රතිසංස්කරණ සිද්ධ වෙන හැම අවස්ථාවකම දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු විය යුතු ආකාරය පිළිබඳව කතා කරන හැම වෙලාවකම අපි දිගින් දිගටම කියපු කතාවක් තමයි මේ ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් උනත් සීමාවක් තියෙන්න ඕන සහායකට ක්‍රමවේදයක් තියෙන්න ඕන කියලා. එතකොට ඒ ක්‍රමවේදය කියලා යෝජනා කරපු ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් රනිල් වික්‍රමසිංහ මේ රංජන් රාමනායකට සමාව දෙන්න අනුගමනය කරමින් සිටිනවා. ඒක ඒ ස්වේච්ඡාවෙන් ජනාධිපතිවරයා ඒක කළා වුණත් ඒක හොඳ ප්‍රගතිශීලී තීන්දුවක්. තමන්ට හිතන හිතන විදිහට එක එකාට සමාව දෙන්නේ නැතුව ඒ සම්බන්ධයෙන් ඔහු යම් විනයක් නඩත්තු කරන්න උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙන එක. එතකොට රංජන් දැන් සමාව ආයදලා තියෙනවා. ඊට අදාළ ප්‍රොසෙස් එක දැන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. රංජන්ට මේ විදිහට කොන්දේසි සහිතව සමාව ලබා දීම එක පැත්තකින් ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේදවලට ඉතාම හොඳ එකක් වුණත් රංජන් මේ වන විට මා දන්නා විදිහට මේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයදීමේ ලියවිල්ලක් අධිකරණයේ පාර්ශවයට ඉදිරිපත් කරන්න එකඟ වෙලා තිබෙනවා. ඒ කියන්නේ අර නඩුකාරවරු සහ නීතිඥවරු 80%ක්ද කොහෙද රංජන් රාමනායකගේ ප්‍රතිශතය අනුව එම හොරු කිව් එක වංචාකාරයෝ කියලා කියපු එක ඉල්ලා අස්කර ගන්නවා අය කියන ප්‍රකාශය. රංජන් වචන වලින් සෙල්ලම් කරපු මිනිහෙක්. මේ රංජන් රිවර්ස් කරගන්නේ ඉල්ලා අස් කරගන්නේ තමන්ගේ වචනයක්. කතා කරන මිනිහෙක් එහෙම ප්‍රසිද්ධියේ තමන් කියපු දෙයක් ඉල්ලා අස් කරගත්තොත් අනේ මට සමා වෙන්න මට වැරදුනා කියලා. එතනින් එහාට ඒ මනුස්සයා කතා කරන හැම එකකම විශ්වසනීයත්වයේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. එතකොට වෙන අවස්ථාවක වෙන දෙයක් සම්බන්ධයෙන් රංජන් මොකක් හරි එකක් කිව්වම රංජන්ගෙන් ආයෙ පෙරලා අහන්න පුළුවන්. ඔයා නිකන් පස්සේ මේකට සමාව හැම ඉල්ලන්නේ නැති වෙයි නේද රංජන් කියලා. මොකද රංජන් එක්තරා අවස්ථාවකදී ඊටම කේන්ද්‍රීය අවස්ථාවක ඊටම වැදගත් අවස්ථාවක තමන්ගේ වචනය සම්බන්ධයෙන් සමාව අයදීමක් සිද්ධ කරලා තියෙනවා. තමන් මේක වැරදි ප්‍රකාශයක් සිද්ධ කරපු බව දියුරුම් පෙත්සමක් මගින් පිළි අරගෙන තිබෙනවා. කාට හරි මේක විග්‍රහ කරන්න පුළුවන් රංජන් රාමනායකගේ ක්‍රෙඩිබිලිටි කඩලා එළියට දානවා. එකක් රංජන් එළියට දැමීම මේ වෙලාවේ දේශපාලනිකව වාසි සහගත වැඩක්. රංජන්ට ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා. රංජන්ට ලොකු ඡන්ද පදනමක් තියෙනවා. රංජන්ට ලොකු ගෞරවයක් තියෙනවා. රංජන්ට ලොකු ආදරයක් තියෙනවා. එවැනි පසුබිමක රංජන් එළියට දාන එක සහ රංජන්ව එළියට ගන්න මැදිහත් වෙන එක හුඟක් අයට ලොකු වාසියක්. ඉදිරි දේශපාලනයේදී මම තමයි රංජන්ව එළියට ගන්න නොපිරිහෙලා වැඩ කරපු මිනිහා. රංජන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරපු බ්ලා බ්ලා මගේ අංකය අංක බ්ලා බ්ලා කියලා ඡන්දයකට යන්න පුළුවන් ෂුවර් ගේම් එකක් මේක. රංජන්ගේ සමාව වෙනුවෙන් අපි කැප වුණා අපි ඇප වුණා
අපි තමයි රංජන් ගේ නිදහස පිටිපස්සේ හිටිය කියන එක එක පිරිසකගේ ඊළඟ ඉලෙක්ෂන් කැම්පේන් එකේ ලොකු සටන් පාඩයක් වෙනකොට ලොකු තුරුම්පුවක් බවට පත් වෙනකොට රංජන් රාමනායකට තව දුරටත් ඉස්සරහට රංජන් රාමනායක ලෙස පවතින්න පුළුවන්ද රංජන්ට එලියට අවිල්ලා ඒ ඔක්කොම යාළුවෝ මල්ලි ආදි වශයෙන් වන ඉතාම ස්වර්ණමය දේශපාලන ප්‍රකාශ කරමින් සමාජ දේශපාලනය කරන්න පුළුවන්ද අනේ උයි තමුසේගේ කතා තමුසෙ පොඩ්ඩක් තන් සමාව ගන්නවා වෙන සිංහයා වගේ කියවලා කියලා කාට හරි කියන්න පුළුවන් එහෙම අවදානමක් තිබෙනවා නමුත් දැන් එහෙමනම් කරන්න ඕන රංජන් රාමනායක අනේ මට ඕන නැති ජනාධිපති සමාවක් නෑ මම ඇතුලේ ආපු එක අනිවාර්යෙන් ඇදලා අච්චුව කාලා මම එළියට එනවා ඔය ඔප්ෂන් දෙකනේ තියෙන්නේ මිත්‍රවරුනි රැලි වෙනකන් රක්ෂිත බන්ධනාගාරයක ඉන්න සිද්ධ වෙච්ච මිනිහෙක් එහෙම නැත්නම් දවස් 14ක් හිටපු මිනිහෙක් දන්නවා ඇතුලේ අච්චුව කනවා කියන්නේ මොන තරම් චාටර් අමාරු වැඩක්ද කියන එක දඩේ ගෙවලා කොලේ ගෙනත් දෙනකන් උසාවියේ තියෙන කූඩුව ඇතුලේ ඉන්න සිද්ධ වුණොත් ඒ ගෙවෙන විනාඩි කීපය ඒ ගෙවෙන පැය කීපය ඇතුලේ තමන් මොන තරම් දුරට අසරණ වෙනවද තමන්ගේ ජීවිතේ කොයි තරම් බලාපොරොත්තු සුන් භාවයකට පත් වෙනවද අනේ මාව මොන තප්පරේ නිදහස් කරගනීද මට මොන තප්පරේ නිදහස් වෙලා එළියට යන්න පුළුවන් වේද කියලා හිතන එක ඉතාම සාමාන්‍ය දෙයක් අපි මිනිස්සුන් හැටියට හිතුවොත් එතනින් ගැලවෙන්න ඕනෑම දෙයක් කරන්න අපි සූදානම් අපි ඕනම කෙනෙකුට කතා කරන්න ලෑස්ති අපි ඕනම මිලක් ගෙවන්න ලෑස්ති ඇතුලේ කොච්චර සැප තිබුණත් ඇතුලේ කොච්චර සනීපෙට හිටියත් කොච්චර හොඳට කාලා බීලා හිටියත් එළියේ ඉන්න නිදහස නෑ එතකොට එක විනාඩි 5කට එළියට යන්න අවස්ථාවක් දෙනවා කියලා කිව්වොත් ඒක කොන්දේසි විරහිතව ලබා ගන්න ඔය ඇතුලේ ඉන්න කවුරුත් ලෑස්ති එවැනි පසුබිමක රංජන් රාමනායක එළියට එන්න ඕනම කොන්දේසියකට එකඟ වෙන එක රංජන් රාමනායක කියන දේශපාලඥයා පැත්තෙන් නෙමෙයි රංජන් රාමනායක කියන මිනිහගේ පැත්තෙන් ගත්තම ඉතාම සාධාරණයි. නමුත් ආයෙත් රංජන් කියන්නේ දේශපාලඥයෙක්. රංජන් කියන්නේ එළිය කතා කරන මිනිහෙක්. රංජන් කියන්නේ සමාජ මිනිස්සුත් එක්ක වැඩ කරන මිනිහෙක්. රංජන් එක්තරා ක්වොලිටියක් තියාගෙන හිටපු මිනිහෙක්. පොඩි ගැම්මක් තියාගෙන හිටපු මිනිහෙක්. එතකොට රංජන්ට තව දුරටත් මේ සමාජයේ සමාව අරගෙනවිල්ලා දන ගහලාවිල්ලා ඒ ගැම්මෙන් මේ සමාජේ ඉන්න පුළුවන්ද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. රංජන් අධිකරණය සම්බන්ධයෙන් කියපු කාරණා වල ඇත්ත නැත්ත රංජන් කියපු කතා ව මේ අධිකරණය සම්බන්ධයෙන් යම් සත්‍යක් තියෙන අර්ධ සත්‍යක් සහිත ප්‍රකාශයක් රංජන් වරද්දාගත්ත ප්‍රතිශතයක් කියන්න ගිහිල්ලා එක දෙක රංජන් වරද්දාගත්ත රංජන්ට ඕන හැටිය පාර්ලිමේන්තුව ඇතුලේ අත දිගාරලා නංගන් ඇතුව ගහන්න අවස්ථාව තියෙනකොට මෝඩ වීරයෙක් වෙන්න පාර්ලිමේන්තුවෙන් එළියට අවිල්ලා ඔය කතාව කියන්න ගිහිල්ලා තමන් ගාව සාක්ෂි තියෙනවනම් මොන මොන නඩුකාරයාද හොරකම් කරලා තියෙන්නේ මොන මොන නඩුකාරයාද දූෂිත මොන මොන නීතිඥයාද හොරකම් කරලා තියෙන්නේ මොන මොන නීතිඥයාද දූෂිත තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙමින් සිටියේදී කලයුතුව තිබුණු දේ තමයි පාර්ලිමේන්තුවේ ඇතුලේ අත්ත දිගාරලා ගහන එක පාර්ලිමේන්තුවේ ඇතුලේ කරන කිසිදු ප්‍රකාශයක් සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක නඩු කටයුත්තක් ආරම්භ කරන්න බෑ. ඒ භාෂණයේ නිදහස උපරිමෙන් පාර්ලිමේන්තුව ඇතුලේ තියෙනවා. එහෙව් අයිතියක් එක පැත්තක තියෙනකොට මාසෙට දවස් 8ක් ඒ අවස්ථාව හම්බෙනකොට තමන්ගේ පක්ෂ නායකයාට කණ්ඩායම් නායකයාට කතා කරලා පැයක් දෙකක් තුනක් හරි ඉල්ලගෙන කෙළවරක ඉඳන් පටන් අරගෙන අහවරක් වෙනකන් අගවිනිසුරුගෙන් පටන් අරන් පහළ ඔක්කොටම ගහලා දාන්න අවස්ථාව තියෙනකොට එහෙම ගහලා දාලා එළිය සිංහෙක් වගේ එන්න පුළුවන් අවස්ථාව තියෙනකොට රංජන් පාර්ලිමේන්තුව ඇතුලේ එක කතා නොකර එළියේ මයික් මල්ලිලා ඉස්සරහා මේ කතාව කියන්න ගියා. ඒකයි මං කියන්නේ රංජන් කියන්නේ මෝඩ වීරයෙක් කියලා. රංජන්ට ඒ කතාව කියන්න කොන්ද පණ තිබුණා. අධිකරණ පද්ධතියේ දූෂිත නිලධාරීන් ඉන්නා බවත් මේ අධිකරණය හා සම්බදී ක්ෂේත්‍රයන් වල යම් යම් දූෂණ සිද්ධ වෙන බවත් හුඟක් අය කතා කරන්න අකමැති හුඟක් අය කියන්න බය කතාව රංජන්ට කියන්න කොන්ද තිබුණා. හැබැයි රංජන්ට මොලේ තිබුණේ නැහැ ඒක කියන තැන තීන්දුව කරගන්න. ඇයි එළිය කියන එක අප්සෙට්ද? එළිය කියන එක අප්සෙට් වෙන්නේ නඩුතාමුදුරුවන්ගේ බඩුතාමුදුරුවන්ගේ හින්දා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු විභාග කරන්නේ අධිකරණය. එතකොට නඩුකාරව හුඟක් දූෂිතයි මල්ලි කිව්වම
ඒ නඩුව ඒක ඒ ප්‍රකාශ අභියෝග කරාම මේ නඩුව කොහාටද යන්නේ ඒ නඩුව ආය යන්නේ අර නඩුකාරයෙක්ට නඩුකාරයෙක් නඩුවක් අහලා තමන්ගේ වරිගෙවුන් දූෂණය දූෂිතයි කියපු එකෙක් එහෙම එහෙනම් හරි රංජන් ගිහිල්ලා එන්න ඔහු මේ අපේ වුන් හොරු කියලා පිළිගනීද ඒ නිසා මේකේ අර ඇත්ත කතා කරන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න ඕන නැ වගේ කතා ඇත්ත නමුත් මං ආය ආය කියන්නේ වීරයෙක් වෙන මිනිහෙක් ඒ තමන්ගේ මුක්තිය හදාගෙන ඒ මුක්තියක් තියනකොට ඒ සීමාව ඇතුලේ මේ ගේම් එක ප්ලේ කළ යුතුව තිබුණා උසාවිය ගැන කතා දෙකක් කියන්නම්කෝ මම මේ කලින් කියලා තියෙනවා ඔය වලලනවද පුච්චනවද කියලා ලොකු ප්‍රශ්නයක් ආවනේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් ඒක තනි ක්‍රම ආගමික අර්ථයෙන් ගෙනාපු අන්තවාදී යෝජනාවක්නේ ඒ වෙලාවේ ඡන්දයක් පිනිපිනි තිබුණා ඒ ඔය නීතිය කියන වෙලාවේ තිබ්බ අප්‍රේල් 25 වෙනිදා ඡන්දෙ තියන්න අගෝස්තු 5 වෙනිදා ඡන්දෙ තිබ්බට ඒ අවුරුද්දේ ඒ වෙනුවෙන් අර බහුතරයක් ඡන්ද දිනා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය කොන්දේසි වෙනස් කරන අමුතු සෙල්ලමක් දාගත්තා ලෝකේ අනික් හුඟක් රටවල් වල වලලන්නත් පුච්චන්නත් අවස්ථාව දෙමින් සිටියදී ලංකාව ඒ අවස්ථාව නොදී සිටියා මේක අධිකරණ ඉස්සරහට ගියාම අධිකරණ මේ නඩුව විසික් කළා දැම්මා ඊට පස්සේ සති කීපයකට පස්සේ මාස කීපයකට පස්සේ කිසි හිරිකිතයක් නැතුව ලංකාවේ සෞඛ්‍ය අංශම වලලන්නයි පුච්චන්නයි දෙකම කරන්න දුන්නා දැන් අද කොවිඩ් මරණ තියනවාද කියලාවත් නැහැ අර පස්සෙන් බෝ වෙනවා භූගත ජලයෙන් බෝ වෙනවා අරවා මේව මොකුත් නැහැ අධිකරණේ ඒ වෙලාවේ අධිකරණයේ ස්වාධීනතාවය සහ අධිකරණය කෙරෙහි තිබෙන විශ්වසනීයත්වය ආරක්ෂා කරගන්නට නම් මේ සම්බන්ධයෙන් ගැඹුරු විද්‍යාත්මක තාක්ෂණික සාක්ෂි සහිත නඩු විභාගයක් පවත්වාගෙන යන්නට තිබුණා. අධිකරණයකින් මිනිසු බලාපොරොත්තු වෙන්නේ ඒ සහනය. නමුත් අධිකරණය අර සෞඛ්‍ය අමාත්‍යාංශය ආණ්ඩුව කියපු එක හරියි කියලා පූර්ව නිගමනයකට අවිල්ලා ඒක විසික් කළා දාලා ටික දවසක් යනකොට සෞඛ්‍ය අමාත්‍යාංශම ඒ චක්‍රලේඛය අකුලගෙන ඒකට සම්පූර්ණයෙන් පරස්පර අර උසාවියේ ඉස්සරහ අභියෝගයට ලක් වෙච්ච පන්නේ ඒක අනුමත කරන චක්‍රලේඛයක් ගහලා වල්ලන්නයි පුච්චන්නයි දුන්නා. ඔය જાති ඒවා හුඟක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට අධිකරණයේ වගකීම් විරහිතයි හෝ අධිකරණයකින් මිනිසු බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක රංජන්ගේ ප්‍රතිශතයේ ප්‍රශ්නයක් තියෙනවා මිසක් 100ට 100ක් අධිකරණය පට්ට පිරිසිදු දවල ශ්වේත වර්ණ විල්ලුද පලසක් වගේ පිරිසිදු එකක් නෙවෙයි මිත්‍රවරුනි. එකම ප්‍රශ්නේ අධිකරණයට මිනිස්සු බයයි අධිකරණයට මිනිස්සුන් සම්බන්ධයෙන් තීන්දුව ගැනීමේ උත්තරීතර බලයක් තියෙනවා අසීමිත බලයක් තිබෙනවා විශේෂම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඒ හින්දා මිනිස්සු උසාවිවල නඩුකාරයෝ ගැන නීතිඥයෝ ගැන මේ ක්ෂේත්‍රයට සම්බන්ධ මිනිස්සු ගැන වැරදි කතා කරන්න යන්නේ නැහැ. ඇස් පනා පිට සමහර වැරදි පිණිපිනි කටවහගෙන ඉන්නවා. මොකද ඒව කතා කරන්න ගියොත් පේනවනේ മന്ത്രി කෙනෙක් වෙච්ච රංජට වෙච්ච වැඩේ. අපි මොක්කුද කියලා හිත හදා ගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණේ ඉන්නවා අග්‍රමිනිෂ්ඨකාර ජයන්ත ජයසූරිය මැතිතුමා. එතුමා නීතිපති ඉන්න කාලේ තමයි මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව දුරෙන් අයින් කරලා මහින්ද රාජපක්ෂව අගමැති කෙරුවේ දින 52 කියලා කියන මේ අග්‍රාමාත්‍ය දුරේ පත් කිරීමට අදාළ ක්‍රියාවලිය මේක හරියි කියලා මේක ව්‍යවස්ථාවට එකඟයි කියලා උසාවිය ගිහිල්ලා කියපු නීතිපති කවුද උසාවිය ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන ගත්ත තීරණය සාධාරණයි ව්‍යවස්ථානුකූලයි කියලා තර්ක කරපු පුද්ගලයා කවුද නීතිපති ජයන්ත ජයසූරිය නීතිපති ජයන්ත ජයසූරිය අද කවුද අගමිනිසු ඒ අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟයි කියලා ජයන්ත ජයසූරිය කියපු කතාව ශ්‍රේෂ්ඨාධිකරණ ඉස්සරහා දිනුවද පෙරදුනාද එතකොට ඒ ජයන්ත ජයසූරිය අද අගමිනිසුරු පුටුවේ ඉන්නවා එක නඩුවක් දෙකක් මිනිහෙක් දාලා ඒ වෙනුවෙන් පෙනී ඉඳලා පෙරදුනා අය කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ නීතිය සම්පූර්ණයෙන්ම දන්නේ නැහැ කියලා නමුත් කවුරු හරි මිනිහෙක් ඒ පුටුවේ ඉඳගත්තු පළියට ඒ මිනිහා ඒ පුටුවේ ඉඳගෙන කරන සියලුම දේවල් සර්වසාධාරණයි යුක්තිගරුකයි නීතියට ගඟයි ඒක තමයි අස්පර්ශනීය උත්තරීතරම තීන්දුව දේව වාක්‍ය කියලා කියවෙන්නේත් නැහැ රංජන් දැන් මේ කතාව කියලා අවුරුදු දෙකමාරක්කට වැඩිනේ එදා ඉඳන් අද වෙනකන් මේ ප්‍රතිශතය සම්බන්ධ ප්‍රශ්නයක් තිබුණත් ටවුටින් ගැන අධිකරණ මිනිස්ත්‍රකාරවරුන්ගේ පැවැත්ම පිළිබඳව කල් ක්‍රියාවන් පිළිබඳව නීතිචවරුන්ගේ කල් ක්‍රියාවන් පිළිබඳව එහෙම චෝදනා තියෙනවා සම්බන්ධයෙන් මොනතරම් දුරට මේ රංජන රාමනායක කියලා මිනිහෙක් මෙහෙම කතාවක් කියනවා අපි ප්‍රතිශතේ පැත්තකට දාමුකෝ ඇත්තටම උසාවිවල මෙහෙම අවුලක් තියෙනවද
කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය සාධාරණ විමර්ශනයක් කරාද ලංකාවින් විනිශ්චයකාරවරු ගැන අධිකරණ සේවා කොමිෂන් සභාව සාධාරණ විමර්ශනයක් කෙරුවාද රංජන් රාමනායක හිරේ දාලා ඌට ගල් කඩන්නයි අතු ගන්නයි කක්කුසි බාල්දියස් කරන්නයි ඌට රටේ නැති බරපතල වැඩ දීලා කට අරපු එකට අච්චු කරලා පණිවිඩකාරයාට වෙඩි තියලා ආයෙම කටාරිනක නතර කරලා චැප්ටර් ක්ලෝස් කරා මිසක් අපේ එවුන්ගේ අවුලක් තියනවද කියලා ශ්‍රේෂ්ඨ අධිකරණ හෙව්වද අධිකරණ සේවා කොමිෂන් සභාව හෙව්වද නීතිඥ සංගමේ හෙව්වද ඔය මේ ජාතිජා සූර්ය නීතිපති වෙලා ඉන්න කාලේ ඔය දින 52කේ නඩුව විභාග කරන මේ මිනිෂ මණ්ඩලයේ ප්‍රධානිය හැටියට කටයුතු කරපු ඒ දවස්වල හිටපු අගවිනිසුරු නලින් පෙරේරා අග්‍රමිනිෂ කාර්යදුරයට පත් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන විසින්මයි ඊට පස්සේ තමයි මෛත්‍රීපාල සිරිසේනගේ තීන්දුවට විරුද්ධව තීන්දුවක් ලබා දෙන්නේ ජේෂ්ඨත්වෙන් 6 වෙනියට මට මතක හරියට හිටින්නේ ඔය මේ නඩු තීන්දුව උන්නට පස්සේ මේක මේ ප්‍රධාන කතාවෙන් පරිබාහිර කතාවක් අලිබූතෝ ෂෞල් හක්ව යුද හමුදාපති කරන්නෙත් සීනියොරිටි එකේ 6 වෙනියට විතර ඉඳලා පන්නගෙන ගෙනල්ලා තමයි හමුදාපති කරන්නේ ඊට පස්සේ අවසානයේ අලිබූතෝ ශ්‍රියාවුල් හක් මොකද්ද කරේ කියන එක ඔබ දන්නව මම මතකයි මෛත්‍රීපාල සිරිසේනක දවසක් කියනවා මේ අලිබූතෝ ශ්‍රියාවුල් හක් හමුදාපති කරලා කරගත්ත වැඩේ තමයි මම නලින් පෙරේරව අගවිනිසුරු කරලා කරගත්තේ කියලා කොමන උතේ අගවිනිසුරුකම තමන්ගේ නම ව්‍යවස්ථාදායක සභාවට යවනවා කිව්වට පස්සේ හුනස්නේ නැගිටලා දෙවියන් වහන්සේට ස්තුති කරපු බවත් ගොසිප් එකක් හැටියට ලියලා තියාගන්න නලින් පෙරේරා අද්දක උසලා දෙවියන් වහන්සේට ස්තුති කිව්වාය කියලා වැඩක් නැති කතා प्रधान मातृकावें एलिए आयत अधिकरणेट कियाने नीतिज्ञ संगम वलट कियाने रंजन की प्रतिशत संबंधे प्रश्न पुलवान नमूत रंजन की कथाव संबंधे अदवनतुरु विधिवत् विमर्शनेट गिहिल्लने नडुकार हामुद्रु अस्पर्शनीयाय नडुकार हामुद्रु अंट विरुद्धव कथा करन्न बै उसाविवल वेड संबंधे कथा करन्न बै कियला विशाल मतयक् समाजे अतुले हदागेन इन्नवा एक फल प्रयोजनेट अरगेन අධිකරණ ශේෂ්ත්‍රය නිසින්ින්ද අතපය දිග ඇරලා තමන්ට ඕන ඕන දේවල් කර කර ඉන්නවා කියලා කාට හරි කියන්නත් පුළුවන් සමහර අවස්ථාවන් වල අපි ඒවා දකිනවා ඉතින් ඒ නිසා අපි විධායකයේ වර්ධි කියනවා ව්‍යවස්ථාදායකයේ වර්ධි කියනවා වගේම අර අනිත් ප්‍රධාන කුළුණ වෙච්ච අධිකරණයේ වර්ධි කියන්නත් බය නොවන තත්වයට පත් වෙනවා එහෙම බය නොවෙන්න නම් මොකක්ද ඊට අදාළ කරන තිබිය යුතු පසුබිම අධිකරණයට අපහාස කිරීම කියන එක මොකක්ද කියලා ඩිෆයින් කරපු එක අර්ථ නිරූපණයකට ලක් කරපු එක පැහැදිලි කිරීමක් සහිත පනතක් අදවනතුරු ලංකාවේ නැහැ. එතකොට අධිකරණයට අපහාස කරාද නැද්ද කියලා තීන්දුව කරන්න කවුද? මිනිහෙක් Taman ඉස්සරහට ඉදිරිපත් කරාට පස්සේ ඒ වෙලාවේ නඩුකාරාසනයේ ඉඳගෙන ඉන්න නඩුකාරයාට තමයි වැඩි ප්‍රතිශතයක අභිමත අනුසාරී බලයක් තියෙන්නේ. අධිකරණයට අපහාස කිරීමක් කරලා තියනවද නැද්ද? කොච්චර කාලෙක හිරදඩුවමක් දෙනවද කියලා තීන්දුව කරන්න. මේ රංජන්ගේ සිද්ධියත් එක්ක පාටලි චම්පික රණවක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම් පතක් අරගෙන ආවා. ඒක රාජපක්ෂලා සම්මත වෙන්න දුන්නේ නැහැ. දැන් ඕනනම් පාටලිට ආය පාරක් එක දාන්න පුළුවන්. මොකද ඒ කාලවරෝධයට ලක් වෙනවා පුද්ගලික මන්ත්‍රී පනතක් යම් කාලයක් ගියාට පස්සේ ඒ කාලේ දැන් පැනලා ඉවරයි. දැන් චම්පිකට පුළුවන් ආය පාරක් ඒ පනත ඕනනම් දාන්න. ඉන්දියාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පනතක් තියෙනවා නීතියක් තියෙනවා පකිස්තානයේ තියෙනවා එංගලන්තේ තියෙනවා සහ තව හුඟක් රටවල් වල මීට අදාළ කරන පනතක් තියෙනවා එතකොට නඩුකාරවරුන්ට ආවට ගියාට ඈනුන් අරින මිනිහට ෆෝන් එකක් රින් වෙච්ච මිනිහට එහෙම නැත්නම් අධිකරණ නිලධාරියෙකුගේ පුද්ගලික කල් ක්‍රියාව සම්බන්ධයෙන් විවේචනයක් කරන මිනිහෙකුට එහෙම හිතුමනාපේ අත දිගහැරලා අධිකරණයට අපහාස කිරීම කියලා නඩු දාලා තමන්ට හිතෙන හිතන විදියට ඇස් දෙක පියාගෙන අච්චු කරන්න මිනිසුන්ට දඬුවම් නියම කරන්න අවස්ථාවක් සලසලා තියලා නැහැ. දැන් මේ අධිකරණයට අපහාස කිරීම කියන කාරණාව අද මේ මොහොතේ තිබෙන තත්වයේ හැටියට. ගෙදර ගෑණී මිහයි රණ්ඩු වුණොත් භාර්යාව විනිශ්චකාරවරියක් නම් ස්වාමි පුරුෂයාට විරුද්ධවත් ඕන්නම් අධිකරණයට අපහාස කිරීම වගේ චෝදනාවක් දාන්න පුළුවන් වගේ එකක විවෘත භාවයක් සහිතව අධිකරණයට අපහාස කිරීමේ නීතිය ලංකාවේ පවතින්නේ. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් දෙන්න පුළුවන් නම් එහෙම සංකල්පයක් රටේ ක්‍රියාත්මක වෙනවා නම් නිශ්චිතවම ඊට අදාළ කරන විධිමත් නීති පද්ධතියක් සම්මත කර ගැනීම අප රට හමුවේ ඇති ප්‍රධානතම වගකීම. රංජන් කියන කතා සහ රංජන් කරන වැඩ රංජන් මේ කැමරාව ඉස්සරහා නළුවෙක් හැටියට රඟපාන විදිහටම තමයි රංජන් දේශපාලඥයෙක් හැටියට වැඩ කරන්නේ. එතකොට මේ ඒ නිසාම තමයි
රන්ජන් එක්තරා වෙලාවක තනි වෙන්නේ ඇත්තටම රන්ජන්ගේ කට නිසා රන්ජන්ගේ වැඩ නිසා රන්ජන්ට හුඟක් යාළුවෝ නැති වෙලා තියෙනවා ඒ ඔක්කොම යාළුවෝ මල්ලි වගේ කතා කියන්න ගිහිල්ලා තව හුඟක් ඒවා අර ඔබට මතකයි මේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා කියලා මේ කොකේන් ගහන ඇමතිවරුද මන්ත්‍රීවරුද ඉන්නවා කියලා ලොකු එකක් කියාගෙන කියාගෙන ගියා අන්තිමට කැබිනට් මණ්ඩලයේ තියා පාර්ලිමේන්තුවේ ඒක ඇච්චෙක්වත් හොයාගන්න බැරි වුණානේ මේ කොකේන් ගහන රන්ජනුත් නිකන් වටෙන් එහෙම් මෙහෙම් ටෝක් කර කර හිටියා මිසක් නිශ්චිතව සාක්ෂිත් එක්ක කාරණායක කියන්න අසමත් වුණා එක්තරා කැබිනට් ඇමතිවරයෙක් එයා ඒදවසවත් කැබිනට් දැනුත් කැබිනට් මේ එයාට තමයි වැඩිම මේ අගතියක් ලක්ුණේ රන්ජන්ගේ ප්‍රකාශයත් එක්ක එතකොට ඒගොල්ලෝ පස්සේ රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සෑහෙන්න මහන්සි වුණා කොහොම නමුත් ඒකත් එක්ක හුඟක් අය රන්ජන් රාමනාත් එක්ක තරහ වුණා ඒ කොකේන් ගහන අය වගේම කොකේන් නොගහන අයත් ගහනවුන් ඒ කියන්නේ මට උඩු මේ අපි කොකේන් ගහනවා කියලා මම කොහොම දන්නවද මන්ද වගේ එකක් තියෙන. ඒ කියන්නේ අපි කොකේන් ගහනවා කියලා ප්‍රසිද්ධියේ කිව්වා කියන තරහ තමයි කොකේන් ගහනවුන්ට තියෙන්නේ. කොකේන් ගහපු නැති කැබිනට් ඇමතිවරුන්ට සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තිබ්බ ප්‍රශ්න තමයි මේක මේ නමක් ගමක් කියන්නේ නැතුව මේ කීප දෙනෙක් සමහර අය වගේ වචන පාවිච්චි කරලා වැඩි ප්‍රතිශතයක් 80%ක් වගේ ඉලක්කම් කියන්න ගියාම අර ගහන එක නොගහන එක හැම එකම අපකීර්තියට පත් වෙන වැඩ. ඒ එක රන්ජන ඉතින් එහෙම මුගක් ඒවා කිව්වා අර ටෙලිෆෝන් කෝල් රෙකෝඩ් කරලා ඒවා රෙකෝඩ් කරලා තියාගෙන ඉඳලා එහෙම කී දෙනෙකුගේ ආත්ම ගෞරවය විනාශ කෙරුවද කී දෙනෙකුගේ ජීවිත විනාශ කරලා දැම්මද ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට චිත්‍රපටිකාරයෙකුට තියා වැඩිහිටි පුරුෂයෙකුට ගැළපෙන වැඩ නෙමෙයිනේ වැඩිහිටියෙකුට ගැළපෙන වැඩ නෙමෙයිනේ. ඒතර මේ වගේ කාරණා එක්ක රන්ජන් රාමනායක හිරේ ගිය වෙලාවේ නිකන් මූණිච්චාවට උඩින් ඇවිල්ලා රන්ජන් නිදහස් කරපන් කියලා කියනවා වගේ අනේ දැන්වත් දෙකක් පාඩුවේ ඉන්න පුළුවන් වගේ කියපු මිනිස්සුත් හිටියා. රන්ජන්ට කොහොම වුණත් මේ සමාව අරගෙන එළියට ආවට පස්සේ අලුත් රන්ජන් කෙනෙක් හැටියට වගකීම්ක් ඇතිව වැඩ කරන්න සිද්ධ වෙනවා. අර තමන් හිරේ යන කලින් වැඩ කරමින් හිටපු වගකීම් විරහිත භාවය තවදුරටත් පවත්වාගෙන යන්න සිද්ධ වුණොත් රන්ජන් තේරුම් ගත යුතු කාරණා තමයි රන්ජන් දැන් മന്ത്രി කෙනෙකුත් නෙමෙයි. සහ රන්ජන් එකපාරක් අච්චුව කාලාපු මිනිහෙක්. ඒ නිසා කට පරිස්සම් කරගන්න සහ වැඩ පරිස්සම් කරගන්න සිද්ධ වෙනවා රන්ජන්ට. රන්ජන් කොහොමත් රනිල් වික්‍රමසිංහගෙන් සමාව ඉල්ලලා එන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ අභිභවායාමේ හැකියාවක් රන්ජන් රාමනායකට පවතීද කියන එක වෙනම ප්‍රශ්නයක්. රන්ජන්ට සමාව දෙනවා නම් මොන කොන්දේසි යටතද දෙන්නේ කියන එක රනිල් වික්‍රමසිංහ හතේ තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒ කොන්දේසි වල ප්‍රමාණය තීන්දුව කිරීම රන්ජන් තමන්ට කොච්චර අවනත කරගන්න ඕනද? රන්ජන් තමන්ගේ පැත්තට කොයිතරම් දුරට නම්ම ගන්න ඕනද? කියන කාරණා එක්ක රනිල් වික්‍රමසිංහ තීන්දුව කරයි. එයාලා ඔක්කොම යාළුවෝ මල්ලි කියලා කිව්වත් රන්ජන් රාමනායකටත් එහෙම පාරිශුද්ධ භාවයෙන් යුතුව ඒ ප්‍රකාශය සිද්ධ කරන්න බැරි බව ලියලා තියාගන්න මිත්‍රවරුනි. ඒ කියන්නේ මම මේ රන්ජන්ට විරුද්ධව දිගට දිගට දේවල් කියනවා නෙමෙයි. මේ හැම එකකම දෙපැත්තක් තියෙන බව අප තේරුම් ගත යුතුයි. ඔබට මතකයි නිශ්ශංක සේනාධිපති මැදිහත් වෙලා රන්ජන් රාමනායකට නිදහස අරන් දෙනවා කියලා කතාවක් ගිහලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගීතා කුමාරසිංහත් മന്ത്രി කෙනෙකුත් වෙලා ඉන්න ගමන් ඒ නිශ්ශංක අතේ පණිවිඩය යවුවා වගේ වෙන අවස්ථාවන් වලදී රන්ජන්ගේ ෆෝන් එකෙන් මොකද්ද? ඔව් රන්ජන්ගේ ෆෝන් එකෙන් තමන්ගේ ඇඩ්මින්ලට කතා කරලා මේ නිශ්ශංක ගැන හොඳ කියන්න අරවා මේවා වගේ කියන්න කියලා කියපු අවස්ථාවන් පිළිබඳව දන්නවා. එතකොට සමහර කැබිනට් ඇමතිවරු මාගෙත් එක්ක පුද්ගලිකව කියලා තිනවා උඹ අද උදේ දාපු වීඩියෝ එක මට ෆෝවර්ඩ් කරලා තිබුණේ රන්ජන් කියලා. ඉතින් එහෙම ඒවත් තියෙනවා. මං කියන්නේ කවුරුනම් අතුරට ගියාට පස්සේ එළියට එන්න දරන බෑයම පිළිබඳව අපේ විරෝධයක් නෑ. එළියට ආවට පස්සේ රන්ජන්ට මම යෝජනා කරන්නේ අයියාට හිරේ ගිය මිනිහා හැටියට හිරෙන් එළියට එන්න බෑ. තාමත් මේ දේශපාලනේ රන්ජන් රාමනායකට ලොකු පදාසයක සෙල්ලම් කරන්න ඉඩ තියෙනවා. රන්ජන් රාමනායකට ලොකු අවකාශයක් තියෙනවා. අතපය දිගහැරලා වැඩ කරන්න අවකාශයක් තියෙනවා. රන්ජන් වගේ මිනිහෙක් මේ දේශපාලනයට අවශ්‍යව තිබෙනවා. හැබැයි රන්ජන් රාමනායක කියන මිනිහට දේශපාලනික ශික්ෂණයක් හදාගන්න වෙනවා. දේශපාලන පරිචයක් හදාගන්න වෙනවා. චිත්‍රපටිවල තිරපිටපතකට රඟපෑවට චිත්‍රපටිවල තමන්ට ඕන පිටපත තමන් ලියාගෙන තමන්ට ඕන විදිහට රඟපාලා තමන්ට ඕන විදිහට අධ්‍යක්ෂණය කරලා තමන්ට ඕන විදිහට පෙන්වන්න පුළුවන්කම තිබුණාට දේශපාලනයේදී මිනිස්සු සමග ගනුදෙනු කිරීමේදී ඒක ඊට වඩා වෙනස් බව තේරුම් අරගෙන රන්ජන් රාමනායක නැවත දේශපාලනයට පැමිණිය යුතුයි. අවසන්ව මතකද අප මිත්‍ර හරින් ෆර්නැන්ඩෝ කිව්වා රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දුන්නොත් එයා මන්ත්‍රීකමෙන් අයින් වෙලා ජාතික ලයිස්තු මන්ත්‍රීකම
රංජන් රාමනායකට දෙනවා කියලා. වත්තල යාගේ කාර්යාලය විවෘත කරන අවස්ථාවේදීත් ප්‍රකාශයක් සිද්ධ කරා සහ පාර්ලිමේන්තුවේදීත් මේ ගැන සඳහන් කරා. අර කළු සාටකයක් එහෙම දාගෙන හිටියේ රංජන්ට නිදහස දෙනකම්ම මේක දාගෙන ඉන්නවා කියලා මම දැක්ක නෑ ළඟ දිනන් දාගෙන ඉන්නවා. කොහොම නමුත් මං හරින්ගෙන් අහන්න කැමතියි. ඒ පොරොන්දුව තාම වළංගුද? එහෙම නැත්නම් රංජන්ට ගෝඨාභය රාජපක්ෂ සමාව දුන්නොත් තමයි මම මන්ත්‍රීකමෙන් අයින් වෙනවා කියලා කිව්වේ. මේ ගෝඨාභය නෙමෙයි මේ රනිල් වික්‍රමසිංහ නිසා තව දුරටත් එම ප්‍රකාශය වළංගු නැහැ වගේ එකක් ද කියන්න තියෙන්නේ. රංජන් කොහොම නමුත් එළියට ආවට පස්සේ මං හිතන්නේ හරින්ගේ මන්ත්‍රීකම ඉල්ලයි කියලා. නමුත් රංජන් එළියට ආවට පස්සේ හෝ රංජන් එළියට එන්න කලින් හරින්ට කියන්න සිද්ධ වෙයි තමන් මන්ත්‍රීකම දෙනවද නැද්ද? ඒ ප්‍රකාශය තාම වළංගුද නැද්ද කියලා. අනිකා කෙසේවත් මාත් දැනගන්න ආසයි. ඒ දිගින් දිගටම හරින් කිය කී හිටපු කතාව අද දවසේදී ඒ විදිහටම කියලා රංජන්ට සඳුදා නිදහස දුන්නොත් අඟහරුවාදා මන්ත්‍රීකමෙන් අයින් වෙලා ඇමතිකමෙන් අයින් වෙලා රංජන්ට පාර්ලිමේන්තුවට එන්න අවශ්‍ය කරන පසුබිම සකසලා සමගි ජන බලවේගී නායකයාට කියලා මම දැන් රනිල් වික්‍රමසිංහගේ කැබිනට් එකේ හිටියා වුණත් මම තාම ඉන්නේ සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් හැටියට. මම මේ මන්ත්‍රීකමෙන් අයින් වෙනවා ඒ කුමක් සඳහාද? රංජන් රාමනායක නම් කිරීම සඳහා. රංජන් රාමනායකව ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා හැටියට පාර්ලිමේන්තුවට නම් කරන්න මම එළියට ගිහින් දේශපාලනය කරන්න. එයා මේ කියන්නේ මොකද්ද? පාරේ දේශපාලනය කරන්න, වීදිය දේශපාලනය කරන්න එයා ලෑස්ති කියලා. ඒ ප්‍රකාශය තාම වළංගුද? ඒ ප්‍රකාශය වළංගු නම් හරින් කියන්නේ වචන එකේ මිනිහෙක් නම් තනි වචන මිනිහෙක් නම් අපිට නැවත වතාවක් රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දෙනවත් බලා ගන්න පුළුවන් වෙයිද? ඒකකින් හරින් තමයි දන්නේ. අපි ආය දවසක හම්බෙමු ගිහින් එන්නම්. කොහොම නමුත් රංජන්ට ප්‍රීතිමත් නිදහස් ජීවිතයක් මම ප්‍රාර්ථනා කරනවා.